සංගීත කතාව සමඟ එක්කත්මිත වෙලා ඉන්න ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් ඇත්තටම කියනවා නම් දසුනිගේ ඇමතුමෙන් පස්සේ මහි අසේනට ඇමතුමක් ගන්න හේතුව ගැන මම අද වීඩියෝ එක හරහා මතක් කරන්න බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී ඔයත් එක්ක සාකච්ඡා කරන්නට උනන්දුවක් තියාගන්නවා කියන කතාව ගැනත් මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත් වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි. අද වීඩියෝ එක ඔස්සේ කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ කියන කතාව අද වීඩියෝ එක හරහා මතක් කරන්නට මම බලාපොරොත්තුවකුත් එකතු කරගන්නවා. තව දෙයක් මට ඔයාලට කියන්න තියෙනවා. ඇත්තටම කියනවා නම් දසුනේ අසේනිගේ හොඳම යාළුවා විදියට ඇත්තටම ඉල්ලීමක් කරනවා. අසේනි ගොඩාක් දුකෙන් ඉන්නේ. ඒ වගේම තමයි අසේනි මේ කසාදයට කැමති වෙලා තියෙන තාත්තා නිසා. ඉතින් මහී උනත් ඉස්සරෙන් දැම්ම අසේනි ගැන හොඳටම දන්නවනේ. ඉතින් එහෙම දන්න කෙනෙක් බවට පත් වෙලත් මේ විදියට ඇත්තටම අසේනිට කරදර කරන එක. ඒ කියන්නේ අසේනිව ගණන් ගන්නේ නැතුව ඉන්න එක. ඇත්තටම කියනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි කියන කතාව මෙතනදී පැහැදිලිවම තේරුම් කරලා දෙන්න අවශ්‍යතාවයක් ගොඩනගා ගන්න කැමති වෙනවා කියන කතාව ගැන තමයි අපිට අද වීඩියෝ එක හරහාම කතා කරන්න ලැබෙන ප්‍රධානම කාරණේ බවට පත්ුනේ කියන කතාව අද වීඩියෝ එක හරහා කතා කරන දෙයක් බවටයි මම මේ විදියට කතා කරන්නට උත්සාහ දරන්නේ කියන කතාව ගැනත් අද වීඩියෝ එක තුලින් කතා කරන්නට අපි උත්සාහ කරනවා කියන කතාවයි මේ විදිහට කතා කරන්නේ. ඉතින් කොහොමනත් ඔයා දන්නවා මේ ගැන. ඇත්තටම කියනවා නම් දැන් අසේනිත් එක කතා කරනවත් එක්කම අසේනි හම්බ වෙන්නත් වෙනවනේ. ඉතින් ඇත්තටම මේ දෙන්න කතා කරාට පස්සේ ඇත්තටම මහී හොඳටම දැනගන්නවා අසේනි කොච්චර අසරණකමකින්ද ඉන්නේ කියන එක. තමන් අසේනිගේ හොඳටයි කියලා අසේනිව ඈත් කරලා තියාගන්න එක ඇත්තටම ගොඩක් වැරදි වැඩක් කියන එක හොඳාකාරවම තේරුම් අරගෙන ඉන්නේ කියන කතාව ගැනත් අපිට මෙතනදී කතා කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඒක මම මෙන්න මේ විදිහේ කාරණාවක් විදියට කතා කරන්නට බලාපොරොත්තු ලබා ගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන ප්‍රධානම කාරණේ බවට පත් වෙලා තියෙන්නේ කියන කතාව ගැනත් අද වීඩියෝ එකෙන්ම කතා කරන්න ඕනේ. ඉතින් තව දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් ඒ මොකක් කියලාද ඔයාලට හිතෙන්නේ? ඉතින් අපි හැමෝටම මේ ගැන මෙතනදී සාකච්ඡා කරන්නත් පුළුවන් කමක් තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා මම මේ විදියට කතා කරන්නට උත්සාහ කරනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක ඔස්සේ කතා කරන ප්‍රධානම කාරණයක් බවට පත්ුනේ කියන කතාව අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම කතා කරන්නට අපි උත්සාහ කරගෙන ඉන්නවා කියන දේ ගැනත් මම මේ වෙලාවේදී ඔයාට කියන්න ප්‍රධාන කාරණයක් හදාගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්නට උත්සාහ කරන්නේ. කොහොමනත් ඇත්තටම මහීර දසුනි කතා කරලා ඒ හැමදේම දැනගත්තාම තමන් තවදුරටත් අසේනිගෙන් වහන් වෙලා ඉන්න එකෙන් තේරුමක් නෑ කියලා හිතලම මහී අනිවාර්යෙන් අසේනිව මුණ ගැහෙන්න කතා කරා.